මිනිසු හිතා ඉන්නේ සබදාහම මිනිසුන්ට අයිති කියලා. එතකොට සබදාහමේ නිර්මාණය මිනිසත් සබවදාහමේ නිර්මාණයක් කියන එක මිනිසු විශ්වාස කරන්නේ නැහැ. එඳ උන් සබදාහම විනාශ කරන්න හිතුවක් කර විදියට. එහෙම එක විනාශයක් නවත්තන්න මට පුළුවන් වුණා මේ සීහල ගම්මාන ව්‍යාපෘතිය තුල. මෙතන විශාල ගල් පර්වතයක්. මේ ගල් පර්වතය කඩනවා ගල් මෝලකට. අවසර දෙනවා. අවසර දෙන්නේ මේ සියලු නිලධාරීන්ට තමන්ගේ ඉඩකඩ අනුව අවසර දෙනවා. මෙතන සිදුවෙන විනාශය උන් තක්සේරු කළේ නැහැ. අවසාන වශයෙන් මෙතන විශාල ගල් පර්වතයක් නැති වෙලා යනවා. මහා වලක් හැදෙනවා. දැන් මේක නැවත ඒ ගල හදන්න මට පුළුවන්කමක් නැහැ. හැබැයි මට එක දෙයක් පුළුවන්. ඔවුන් කරපු විනාශය ආශිර්වාදයක් කරන්න පුළුවන්. එන්න මම උත්සාහ ගන්නෙ ඔවුන් ගල් නැරංගේ පාර ඇතුළ ඇතුළ වෙච්ච පාර වහපු ගමන් මේක ජලාශයක් බවට පත් වෙනවා. ඒ ජලාශයට පුළුවන් ඉඩෝඩ කාලෙට මෙතන සතුන්ට වතුර බොන්න. ඇයි? මෙතන අලියෙනවා. අලින්න උනත් වතුර බොන්න පුළුවන් නිදාතේ. මොකද කැලෑව ඇස්සේ පල්ලෙහා තියෙන ගඟේ වතුර තියෙන අලින්න බොන්න. නමුත් එහෙ යම් යම් ව්‍යාපාරින්ද අලි ඒවැයෙන් මගහරිනවා. එතකොට මේකේ සතුන්ට මුවන්ට ගෝනුන්ට වතුර බොන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඉස්සර මිනිස් බයයි ගෝණෙක් මියෙක් දවල්ට හරි මේකට එන්න වෙඩි තියාගෙන කනවා. නමුත් අයික මම නවත්තලා. මොකද මම පරිසර වේදිකේ හැටියට මගේ පළවෙනි දේ තිබුණේ ගල් මෝල් කාර්ය උපන්නන එක. නීතිය උදවරංග මම එක කළා. ඊට පස්සේ දැම්මට දඩයක් කාර්ය උපන්නලා තියෙනවා. ඒගොල්ලන්ට එන්න දෙයක් නැහැ. එහෙනම් සත්තු නිදහසේ වතුර බොනවා දකින්න මේ මනේ මනසෙන් චිත්‍රය සම්පූර්ණ කරනවා. අනාගතේ වෙනුවෙන් මම මෙතන හදනවා නා මේ දිගටම හදලා තියෙන බෝධින්තික තේරම හදනවා. මේ නා බෝධිය දිගටම නා බෝධි වලක් වශයෙන් දාන්නේ මෙතන තිබුණු ගස් ටික අතුරුදහන් කළා. කවුද මේ ගල් මෝල්කාරයෝ? එහෙනම් මම මෙතන මේක අර්ථවත් විදිහට හදනවා. දැන් මේ නාගස් ටික ඒ විදිහට සියලුම් බෝධින් ටික හදලා මිනිස්සුන්ට ප්‍රියමනාප මිනිස්සුන්ට ආසහිතන පරිසරයක් හදනවා. සත්තුන්ටත් ආසහිතන විදිහට. මේක බිල්ල ගහ. බිල්ල ගහසේ තවත් ගහ. එහෙම ගස් තුනක් අරගෙන උඩට යනවා. මොකද පේන මේ උඩට කෙලින් කියන තියන අතු මිල්ලතු නෙමෙයි. මෙතන වෙන ගස් ගහණය කරගෙන මේවත් අල්ලගෙන තමයි උඩට ගිහින් තියෙන්නේ. අවුරුදු 100 ගානක් වයසක් තියෙන ගහක්. පරිසරයේ කොහොමද එකට එකතු වෙන්නේ සහයෝගයෙන් ඉන්නේ කියලා හොඳම උදාහරණ මේ ගහ. අනිත් ගස් වලට හානිය නොකර ඒ ගස් උත් ආරක්ෂා කරගෙන මිල්ල ගහ දැඩි ලෙස උඩට යනවා. ඒ ආකාරයෙන්ම තමයි මේකත්. මේ පැත්තේ තියෙන මේ නුග ගහ. මේ නුග ගහ යන්නේ තව ගහක් ආධාර කරගෙන. ඒ ගහ වලදී ඔසාගෙන තමයි යන්නේ. එහෙම ගිහිල්ලා එයා උඩට මේ යනවා. අද මුල් ගහට හානියක් නොකර බැරි වෙලාවත් මුල් ගහට හානියක් කරුවොත් මහගහ ඇදගෙන වැටෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය මිනිස් සමාජය තුළ යම් කිසි කෙනෙක්ගේ උදව්වෙන් මිනිහෙක් ජීවත් වෙනකොට උඟාක් වෙලාවට බලන දෙයක් තමයි ඒ මනුෂයා බිම දාගෙන නැගිටින්න හදනවා. ඔකට ගමේ තියෙන හොඳ කතාවක්. මුක්කුව කනුව වෙන්න හදනවා කියලා. මුක්කුවට කවදාවත් කනුව වෙන්න බෑ. කනුවට ආධාරයක් ඇටිටයි මුක්කුව ගහන්නේ. හැබැයි මුක්කුව කෙලින් වෙන්න හදනවා කනුව බිම් පෙරලගෙන. ඒකට ගමේ ඔකට ওই අත්දැකීමට කියන්නේ මුක්කුව කනුව වෙනවා හදනවා කියලා. නමුත් වනාන්තරයේ එහෙම නැහැ. වනාන්තරයේ ගස් සහයෝගයෙන් ජීවත් වෙනවා. අනික් ගහටත් උදව් කරමින් ඒ ගහේ උදව් ඇතුව. හොඳම සාක්ෂිය මේ එකතන තියෙන මිල්ල ගහත හා මේ එඳු ගහ. කාර්යය මට තනියම කරගෙන යන්න බෑ. මිනිස් ශ්‍රමය වාගේම ධනය සහ වාගේම සහයෝගය අවශ්‍යයි. මේ ඉන්න සියලුම නිලධාරීන්ගේ සහයෝගය සෑම රාජ්‍ය ආයතනයක මට හම්බ වෙනවා. ඒ හින්දා ඔවුන්ගෙන් පුළුවන්කම තිබුණා මට ඒ රාජ්‍ය ආයතනවල උදව්ව මුදල් නෙමෙයි ඔවුන්ගේ අනපනත් තියෙන ඔයගොල්ලන් අත අදිසිය මට විදුලි වන්නම් විදුලි ඉංජිනේරු මහත්තයා එයාට පුළුවන් උපරිම පහසුවෙන් කාලයෙන් මට ඒ ටික ආරම්භ දෙන්න පුළුවන්. ඒ වගේ මෙතන එයාස්සේ මිනිස් ශ්‍රමය. මේ මිනිස්සු ඇත්තට මිනිස්සු නෙමෙයි. මට හිතෙනවා වෙලාවට ආරූඪයක්ද කියලා. යක්ෂ යක්කුන්ගේ ආරූඪයක්ද කියලා. මේකද එහෙම කලාපයක් මේ. ඔවුන් වැඩ කරන්නේ දවසේ තමන්ගේ දවස පඩිය ගැන හිතලා නෙමෙයි. උදේ මෙතන 7:00 වැඩ පටන් ගත්තාම රෑ 7:00 වැඩ කරනවා. මම හිතන පෙරේදා රෑ 12:00 කෝද යනකොට මෙතන ඉකත් වැඩ කරනවා. ඒ මම කියලා නෙමෙයි. ඊට පස්සේ මෙහි කාර්ය මණ්ඩලයත් එහෙමයි. මට උදව් කරන ජාත්‍යන්තර මගේ මිත්‍රයෝත් එහෙමයි. දැන් මේ පඩිපෙළ දැවැන්ත පඩිපෙළක් නිර්මාණය වෙලා එනවා. පෘථුවියේ ආනතියට විරුද්ධ නොවී පෘථුවියේ ආනතිය අංශක 23 මේ අංශක 23 ඇලයට තමයි මේ පඩිපෙළවල් ඔක්කොම මම හදලා තියෙන්නේ.
එන මෙහි පරිපර නගින කිසි කෙනෙකුට මහන්සියක් දැනෙන්න හේතුවක් නැහැ. ඇයි? ඔහු පෘථුවියේ ආනතියට සමබරවයි උඩට මතුවෙලා ඉන්නේ. ඒ විදිහට සරසම් කරන්නේ අනාගතයේ කට්ටියට මේ මය දානව කියන ඍෂි පරපුරෙන් එන. මය දානව කියන්නේ ඍෂිවරේ. ඔහු මැවිසුරු කෙනෙක්. මවන ඍෂිවරේ. ඒ පරම්පරාවෙන් එන ඒ ඥාන සහිත මේ මිනිසුන් ඒ වැඩේ හරියට කරපු බව මම දන්නවා. මට තියෙන්නේ සරසමක් හදන්න විතරයි. එතන මෙතන මේ මේක එක දිගටම තියන්නේ එක දිගටම තිබ්බොත් එහෙම වේගය වැඩි වෙනවා මෙතෙන්දි මේක කඩනවා මේක කඩලා මේක මේකත් අංශ 23මාරේ කෝණය උඩරිම එනවා අංශ 23මාරේ කෝණයට උඩරිමේට ඇවිල්ලා ඒ උඩරිමේට සිසි තරේ ඉඳලා ඒක පක්කේ ඉස්සරහට තීන්දුව කරන්නේ අතන ඉඳලා එන අංශ 23මාරේ ඒක ආධාරයක් ඇදලා අංශ 23මාරේ එනවා ඒ 23මාරේ ඇවිල්ලා නවතින්න කොහෙද මේකත් ඒ 23මාරේ යනවා අංශ 23මාරේ अभी सियाल अंशक विस्तु एक उपकरण समय मम्मी पड़ी पेल निर्माण करें अमेकूट खबर मग विश्वविद्यालय शिष्य गिरो जयवर्धनपुर विश्वविद्यालय शिष्य लमसमे एक उत्तर नगर विश्वविद्यालय लमय मेह और मेवाईन गुला मे विश्वविद्यालय को खबर दवा तीन नति विशेष देव